GMO එකට වැඩ වර්ජනයකට යන්න අවශ්‍ය නැත්තේ GMO එක එකක් තමයි GMO එක කියන ඒවා කරන්න ගිහිල්ලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වැඩ වර්ජන වලට පත් වෙන ලක් වෙන ස්වභාවය පත් කරගෙන තියෙන්නේ. එතකොට දැන් මේකේ පීඩිත පාර්ශවයේ තමයි වර්ජන වලට යන්නේ. ඉතින් අද GMO එකට එහෙම වර්ජනයකට යන්න අවශ්‍ය නැහැ. මොකද මේ සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කරන්නේ ඔවුන්. එතකොට ඔවුන්ගේ මනදොල සම්පූර්ණ කරන්න ගිහිල්ලා තමයි සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යවරු, ජනාධිපතිවරු මේ වෙලාවේ අර්බුදයට ලක් වෙලා තියෙන්නේ. අපි දකිනවා ඒගොල්ලෝ මේ කොවිඩ් සම්බන්ධයෙන් කුමන්ත්‍රණ කාර්යය ගැන කතා කරාට මේ හැම එකේම වගකීමේ නිල වශයෙන්ුත් ඉන්නවා, වෘත්ති සමිතියක් විදිහටත් ඉන්නවා, දේශපාලනිකවත් ඉන්නවා. එතකොට ඔවුන්ට වර්ධනයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔවුන් වගකීමෙන් කටයුතු කරලා නැහැ අනිකුත් කාර්ය මණ්ඩලයව එතෙන්ට තල්ලු නොකර සිටීම සඳහා. අඩුම තරමේ මේ සෞඛ්‍ය සේවාවේ ඉදිරිපෙළ ඉන්න වෘත්තියක් විදියට, වෘත්ති සමිතියක් විදියට ඒක කල්පනා කරන්නට ඕනේ මේ වෙලාවේ. දැන් උදාහරණයකට එන්නත් ටික ගහගන්නකොට වරජේ වෛද්‍ය නිලධාරී සංගමයට නායකත්වය දෙන්න තිබ්බා. මේක අපේ අම්මලා තාත්තලාට විතරක් නෙවෙයි, අපි IDH රෝහලේ ඉන්න හැමෝගේම අම්මලා තාත්තලාට ගහමු, MRI එකේ PCR රසායනාගාරයේ ඉන්න හැමෝගේම අම්මලා තාත්තලාට ගහමු. ඉතුරු වුණොත් අපි අපේ අම්මලා අනිත් තැන්වල නිකන් ඉන්න වෛද්‍යවරුන්ගේ සහ කණ්ඩායම්වල අම්මලා තාත්තලාටත් ගහමු. හැබැයි ලැබුණාම යමක් තමන්ගේ අතට, ඒක තමන්ගේ පිඟානකටම බෙදා ගැනීම ඇතුලේ සාමූහික සෞඛ්‍ය සේවාවක් තියෙන්නේ නැහැ. ඉතින් අපි දැනටත් කියන්නේ අපි වගකීමෙන් කටයුතු කරලා තියෙනවා. කොවිඩ් වසංගතයට අදාළ සේවාවන් අත්හිට වෙන විදිහේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න අපි කිසිසේත්ම තවමත් අපේක්ෂා කරලා නැහැ. නමුත් මේ අපේක්ෂාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අපිට වඩා වගකීමක් තියෙනවා. සෞඛ්‍ය ලේකම්වරයාට අපිට වඩා වගකීමක් තියෙනවා. ඉතින් අපි පැය 48ක කාලයක් දුන්න කෝ සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රතිචාරයක් නැහැ. එතකොට අපි දැන් 6 වෙනිදා වෙනකන් තවත් දින ගණනාවක් තියෙනවා ප්‍රතිචාර දක්වන්න. සාකච්ඡා කරන්න තමයි සෞඛ්‍ය ලේකම්වරයෙක් ඉන්නේ, කතා කරලා විසඳුම් දෙන්න තමයි සෞඛ්‍ය ලේකම්වරයෙක් ඉන්නේ. දැන් 6 වෙනිදා ඇවිල්ලා නැවත වතාවක් කිව්වොත් කොවිඩ් සෙල්ලමකට ගන්නවා වගේ කතාවක්, ඒක අපිට පිළිගන්න බෑ. අපි ලෑස්ති, අපේ සියලු උත්සාහය සාකච්ඡා මාර්ගෙන් ගැටලු විසඳන්න. අනිත් එක මතක තියාගන්න, මේ ගැටලු බලපවත්වන්නේ අපිට විතරක් නෙවෙයි, මේ රටේ වසංගතය පාලනය කරන්න. දැන් අපි කියනවා ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර දෙන්න. දැන් මේ දෙන්නේ අපේ ගෙදර ගෙනියන්න. අපි කියනවා මේ PCR පරීක්ෂණ නිවැරදිව කරන්න. දැන් අද වෙනකොට 7000කට 8000කට අඩු වෙලා තියෙනවා. ඒ අඩු වීම නිසා රටේ රෝගය පිළිබඳ වැරදි පුරෝකථනයකට යනවා. මේ කරන්නේ අපේ ඒවත්. අපි කියනවා මේ රෝහල් පද්ධතිය මීට වඩා හොඳින් නගා සිටවන්න, මිනිසුන්ව එම්පවර් කරන්න, මිනිසුන්ට තීරණ ගැනීමේ හැකියාව දෙන්න, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ටික ජංගම රථවල දාලා ගිහිල්ලා කරන්න අපිට අවස්ථාව දෙන්න, මොනවද විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියකට අපි ඕනම් මාසයක් ඇතුළත සූදානම් කරන්න රට අපිට දෙන්න. එතකොට මේවා සෞඛ්‍ය අමාත්‍යාංශය හිතලා බලෙන් අපි ලවා කරගන්න ඕනේ. දැන් අපි වෘත්ති සමිතිය විදිහට මේවා ඉල්ලනකොට ඒක දෙන්නේ නැත්තේ මේකේ විකෘතියක් හදන්න ඕනෑ නිසාද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන නිසා. මේවා අපි අපේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ මේ සෞඛ්‍ය සේවාව කෙලින් හිටවන්න නම්, මේ සෞඛ්‍ය සේවාවේ අයිතිය මහජනතාවට ලැබෙන්නට නම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හැදිලා තියෙන භයානක අතුරු ආබාධය, භයානක නිදන්ගත රෝගය සනීප කරන්නම වෙනවා කියන එක තමයි අපිට මේ වෙලාවේ විශ්වාස කරන්න තියෙන ඇත්ත. Breaking.lk.